අයිබුවන් සමට කලින් සත්‍ය හරියටම රටට කියන සියත රාත්‍රි ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල බුද්ධ්‍යංශ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනුරාධපුරයේදී ආරම්භයි මාවතගම පාසල් සිසුවෙකු ක්‍රීඩා පිටියේදී ඇති වූ හදිසි අසනීප තත්වයකින් පසු ජීවිතක්ෂයට පත්වෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සුවබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද බුද්ධ්‍යංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සාක්ෂි ලබා දුන්නා එක් අවස්ථාවක අපිට තොරතුරක් ලැබුණා තාක්ෂණීය ආධාරයෙන් ඒ කණ්ඩායමක් පුත්තලම වනාත බිඳු ප්‍රදේශයේ ගැවෙන බවට ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එතනට ගියා ඉල්ල එතන සෝදිසි කරනකොට උපුරන දබිය ලෙස අපි හඳුනාගත්තේ පසුව හඳුනාගත් යූරියා නයිට්‍රේට් කිලෝ 125ක් ප්‍රමාණය ඩෙටනේටර්ස් නොන් ඉලෙක්ට්‍රික් ඩෙටනේටර්ස් 99ක් ඇතුළු ප්‍රමාණයක් තව ඒ වගේ සටහන් ටිකක් ඔය උපුරන දබිය හදන අන්දම සඳහන් කරපු සටහන් උපකරණ රාශියක් ඇතුළින් අපි අත්තරන් කොට ගත්තා මෙතන තමයි අපිට ඇත්තම මෙතනින් පොයින්ට් එක එතනින් බලපුවම අපිට තේරුණා මෙතන යම්කිසි රහසිගත වැඩපිළිවෙලක් සංවිධානාත්මකව වෙනවා ඊට පසු ඒ අතරංගුඩු ගත සැකකරුවන්ගෙන් දෙදෙනෙක් අපිට තේරුණා මේකට ඍජුව සම්බන්ධයි කියලා කරලා ඒ අය දීර්ඝව ප්‍රශ්න කරා අපිට එළිදරව් වුණා මෙතන සාජික් සහ සාදික්කනේ සහෝදරයන් දෙදෙනාට අමතරව මේ සහරාන් කියන පුද්ගලයෙකුත් මේකට සම්බන්ධයි එතනදී තමයි සභාපතිතුමනේ මේ සහරාන් ගැන පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරක් ලැබෙනවා ඊට පසුව මම හිතන්නේ 26 වෙනිදා මේක අපිට හෙළිදරව් වුණේ එදිනම වාර්තාවක් මගින් පොලිස්පතිතුමාට මේ සම්බන්ධයෙන් යොමු කළා එකවද ජනවාරි 26 සහරාන් ඉන්න තැනක් පිළිබඳ අපිට නිශ්චිත තොරතුරක් තිබුණේ නැහැ කාටක් උඩ ඉන්නවා කියලා තිබුණා ඊළඟට වනාතවිල්ලු පැත්තේ ඉන්නවා කියලා තිබුණා මේ හැම තැනකටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් ඇරියා නමුත් මොහු භාවිතා කරන දේශීය දුරකථන අංග දෙකක විතර වගේ තොරතුරු හම්බුනේ නමුත් මොවුන් භාවිතා කළේ අර ත්‍රීමා කියන ඒ ඇප් එක ඒ නිසා අපිට ඒ තා දුරකථන විශ්ලේෂණ වලින් ගොඩක් දුර යන්න හම්බුනේ නැහැ මොකද ඒ තාක්ෂණයේ අනු අපිට තොරතුරු සොයා ගැනීම හැකියාවක් තිබුණ නැහැ මේ සහරාන් ගැන සහරාන් ළඟ මේ පුහුණුව සම්බන්ධයෙන් මේ තොරතුරු එළදරා වුණාන් පස්සේ අපි කිව්වා වර්තාවක් යව්ව පුලිත්තුමාට ඊට පසු අපි කිව්වා මේක අපි හිතනට වැඩිය දුර මේ ගෙහින් තියෙනවා කියලා නමුත් ඒක කොතරම්වත් සාකච්ඡා වුණේ නැහැ එතකොට ජනවාරි 26 න් පස්සේ ඔබතුමාලා සහරාන් ගැන කරපු පරීක්ෂණ බුද්ධ්‍යංශ සමග සම්බන්ධී ගන්න තිබුණාද නැද්ද කියලා ඔබතුමා දන්නේ නැහැ බුද්ධ්‍යංශ සමග මේ මන්ත්‍රීතුමනි මේ රාජ්‍ය බුද්ධි සේවයත් සමග නිරන්තරයෙන් අපි මේ තොරතුරු හුමාරු කරගත්තා අප්‍රේල් මාස 9 වෙනිදා හෝ 10 වෙනිදා ආපු ඒගොල්ලන්ගේ බුද්ධිවන්ත වාර්තාව ඒකේ තියෙන සැකකරුවන් සම්බන්ධ විතරත් එක්ක අපිට ලැබුණා ඒ වෙනකොටත් එතනින් කීප දෙනෙක් අපේ විමර්ශනයේදී අපි සැකකරුවන් ලෙස අඳුරගෙන හිටපු කට් ISIS එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් මත යොමු කළ ප්‍රහාරයක් කියලා කියන්න දැන් ඔබතුමාට සාක්ෂි මොන හරි තියෙනවද ඒ විදියට ප්‍රහාරයෙන් පස්සේ ඒගොල්ලෝ ඉන්දුනීසියා වෙන තුන්වන පාර්ශ්වයක් කරහා ISIS නායකත්වයට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා වෙනත් පුද්ගලයෙක් කරහා මේ කණ්ඩායම ඒ ඇරෙන්න මේක තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අනුව අපි සාක්ෂිවලින් ISIS සම්බන්ධතාවයක් ගැන අපිට උත් සාක්ෂි නැහැ 21 වෙනිදාට ආසන්නව නැත්නම් 21 වෙනිදා යම් දැනුම් දීමක් කරනු ලැබුවද අලුත් බුද්ධි තොරතුරු කියන 20 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා හවස මට දුරකථනයෙන් කතා කරලා තොරතුරක් දැනුම් දුන්නා ඒ තොරතුර ඒ වෙලාවේ මම පොලිස්පතිතුමා වෙත යොමු කළා මොකද ඒක ස්වධිකව ක්‍රියාත්මක වෙන්න ඕන තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාමාන්‍ය විමර්ශනවලදී මේ තොරතුරේ ස්වභාවය අනුව මම මේ වෙලාවේ පොලිස්පතිතුමා වෙත යොමු කළා ඊට පස්සේ පොලිස්පතිතුමා මට නැවත උපදෙස් දුන්නා ඒ සම්බන්ධයෙන් පත්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දෙන්න කියලා ඒ අනුව මම ඒ ආකාරයෙන්ම එතුමටත් දැනුම් දුන්නා 21 වෙනිදා උදේ රාජ්‍ය බුද්ධි සේවයෙන් මට SMS එකක් ගහලා තිබුණා ඒ වෙනකොට මේ සිද්ධි ආරච්චිලා මම කොච්චිකඩේ දේවස්ථානයේ හිටියේ එතනදී තමයි මම ඒක දකිනකොට ඒක 21 වෙනිදා උදේ ගහලා තිනකොට මම හිතන මේ සිදුවීමට ආසන්නම වගේ ඉතින් එතකොට මේ සිදුවීම ආරංචිලා මම ඒක දැක්කේ කොච්චිකඩේ දේවස්ථානයේ මේ අතර බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සුබ පැතුම් එක් කර තිබෙනවා.
මොරගහකන්ද මහා වාර ව්‍යාපෘතියට අයත් කලුකක ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහවැලිය සංහිඳියාවේ ගංගාව සහ අනුපහින් පසු මහවැලි ග්‍රන්ථ දිත්වේ ජනගත කිරීමේ අවස්ථාවට අද කොළපති සහභාගී වෙමින් මොරගහ කන්ද සහ කළුගඟෙන් ගලා යන අපේ මහා පින්වන්ත භූමිය සරුසාර කෙරෙන මහා ජල කඳ දැන් ඉදිවෙන කුරුණෑගලට වයඹට වතුර දෙන වයඹ මහා ඇලත්, ඒ වගේම රජරට නැගෙනහිර තෙච් කරන ඉහළ ඇලහැර මහා ඇලත්, ඒ වගේම අනිත් පැත්තෙන් මිනිපේ ප්‍රදේශයෙන් ගලා යන මිනිපේ මහා ඇලත් මහා ඇලවල් තුනේ වැඩ කටයුතු දැන් වේගෙන් කරගෙන යනවා. ඒ නිසා අපිට අපේ තිබෙන පින්වන්ත මහා සාර භූමිය අපිට අපේ ජාතික ආර්ථිකයේ පුණ්‍ය මහිම භූමියක් බවට පත් කරගන්නට මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය තුළ ලැබෙන දායකත්වය ඉතාමත් විශිෂ්ටයි. මුදල් අමාත්‍යංශයේ මග පෙන්වීම මත ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනයේ පළමු දිනේ වන අද දිනේ අග්‍රාමාත්‍යවරයාද පස්වරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ තිබෙනවා. වත්මන් නාට්‍යයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අදින් ආරම්භ වන ප්‍රදර්ශනය දින හතරක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සම්රවීර, අමාත්‍යවරුන් වන කබිර් හෂීම්, පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. මෙතරා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ දලිත සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා එළඹෙන ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක් වුණා. මේ පසුබිම තියෙන්නේ පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ. මම එකක් කියන්න කැමති, එතෙන්ට සම්බන්ධ සියලු දෙනාම අද ජීවතුන් අතර ඉන්නවා නම් පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. මේකට සම්බන්ධ නොවුණත් ඒ අය එක්ක සම්බන්ධ තිබුණත් විශාල ප්‍රමාණයක් අපි යම් ප්‍රශ්න කරගෙන මම 200ක් පමණ දැනට රැඳවුම් නියෝග එක්ක තියාගෙන ඉන්නවා. ඒත් ඒ සිදු වුණා කියලා මේක අපි අත්හරින්නේ නැහැ. පරීක්ෂණවල නිසාත් විශේෂයෙන්ම මහනුවර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කරන්න. ප්‍රධානම ආගමික උත්සවය පෙරහැර. මේ පෙරහැර ආරක්ෂා කරන්න අපි සම්පූර්ණ පියවර ගන්නවා. අපි සියලු දෙනාම ඉන්නේ ඉතා සාර්ථක ඇසළ පෙරහැර පවත්ව ගන්න බලාපොරොත්තු වෙන සෙනඟක් එනවා කියලා. ඒකටත් අපි සූදානම් වෙලා වැඩ කටයුතු කරමු කියලා මම ප්‍රකාශ කරනවා. ඉදිරියේදී පත්වන තම රජයක් යටතේ දකුණේ මෙන්ම උතුරු පළාතේද සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන බවත්, සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී පැවති හමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. යාපනය මන්නාරම වවුනියාව මුලතිව් හා කිල්නොච්චි ප්‍රදේශවල ජනතාව ඊයේ පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී එදිනදා ජන ජීවිතයේදී තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව ඔවුන් විපක්ෂනායකවරයාව දැනුවත් කළා. වවුනියාවේ තියෙන ප්‍රශ්නේ නෙවෙයි, මැදවච්චේ තියෙන ප්‍රශ්නේ නෙවෙයි, කිල්නොච්චි තියෙන ප්‍රශ්නේ නෙවෙයි, මඩගල් වියෝ යාපනයේ තියෙන. දැන් මේ ආණ්ඩුවාවට පස්සේ දකුණෙත් නැහැ සංවර්ධනය, උතුරෙත් නැහැ සංවර්ධනය. ගොමුණත් මේ தත්ත්වය වෙනස් වෙන්න ඕනේ. මම දන්නේ රටේ එක රටක් මේක. මේ රට කැලිය වලට වෙන් වෙන එක නෙමෙයි, අපි ඔක්කොම එක වගේ සංවර්ධන වෙන්න ඕනේ. කලක් නමයකට විතර වරුසාව නැහැ මේ දවස්වල. ඒකින්ද බොන්න වතුරක් නැහැ. හැබැයි ඉතින් කිසිම රජයක් ඒ අය වෙනුවෙන් කිසි වැඩක් කරන්නේ නැහැ. ඉතින් DNA മന്ത്രിවරු ඒ ප්‍රශ්න පිළිබඳ කතා කරන්නේ නැහැ. එයාල ලෝක ප්‍රශ්න ගැන කතා කරලා ජාත්‍යන්තර ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවා. මේ තමුන්නාන්සේලා උතුර ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ ආණ්ඩුව කරන දේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම TNA මන්ත්‍රීවරු තමුන්නාන්සේලාගේ ඡන්දෙන් ඇවිල්ලා පළාතේ ඒ පළාතට කරන සේවය පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනවා. මාවතකම DJ වික්‍රමසිංහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 12 හැවිරිදි සිසුවෙකු පාසලේ ක්‍රීඩා ක්‍රමයෙන් සිටි අවස්ථාවේදී හදිසි ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාවතගම ඩීපී වික්‍රමසිංහ විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආසින්ස දෙවුමින් නැමැති ශිෂ්‍යයයි මෙලෙසමිය ගොස් තිබෙන්නේ. අද දහවල් විවේක කාලයේ ක්‍රීඩා පිටියේ මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටියේදී හදිසි ඇති වූ ක්ලාන්ත තත්ත්වයක් නිසා දරුවා බිම ඇදවැටී ඇති අතර එහිදී ඔහුගේ මිතුරන් තවත් ගුරුවරයෙකුද කැටුව දරුවා ත්‍රිරෝද රථයකින් මාවතගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. අද අපේ පාසලේ 6-7 ළම ශ්‍රේණිවල ළමයින්ට විද්‍යාව වාර පරීක්ෂණේ තිබුණේ. ඊට පස්සේ පෙරවරු 10ට පේපර් එක පළවෙනි පේපර් එක ඉවර වෙලා ළමයි පිටනේට ඇවිත් තියෙනවා. එතකොට මේ ළමයාත් පිටනේ පැත්තට ඇවිත් තියෙනවා. එතකොට ඇවිද්දී වැටිලා තියෙනවා. අනෙක් ළමයි කීප දෙනෙක් දැකලා තියෙනවා. ඊට පස්සේ අපේ ගුරු මහත්මයෙකුත් දැකලා ඉක්මනින්ම දරුවා ඔසවාගෙන ඇවිල්ලා ඒ ගුරු මහත්මයාගේම ත්‍රිවිලර් එකෙන් නැගවගෙන තියෙනවා. එතකොට ඉක්මනට මම සිද්ධිය ඒ වෙලාවේ මම කාර්යාලයේ වැඩක යෙදෙමින් හිටියේ. ඒ අවස්ථාවේ පන්ති භාර ගුරුතුමිය මට ඇවිල්ලා දැනුම් දුන්නා. මෙහෙම මගේ පන්තියේ මේ අහවල් ළමයා පිටේනේ වැටලා ඉඳලා ඉවරලා දැන් මෙහෙමට ඉස්පිරිතාලට අරන් ගොඩක් අමාරු ගතියක් වගේ පේන හුස්ම ගන්නෙත් නැහැ. ඒ නිසා මේ ඉස්පිරිතාලට අරන් යන්න මෙහෙම සිද්ධිය කිව්වා. ඊට පස්සේ මාත් ඉක්මනට එතනින්ම ඉක්මනට දුවගෙන ගිහින් ඉවරලා ගිහින් බලනකොට මේගොල්ලන් ත්‍රිවිලර් එකටත් දාගෙන තමයි ලෑස්ති කරගෙන හිටියේ. ත්‍රිවිලර් එකට පස්සේ මම ඉක්මන ගිහින් බලනකොට ඒ වෙලෙම මොහොතක්වත් ප්‍රමාද කරන්න නැතුව අපි දරුවව රෝහලට අරගෙන ගියා. බෝලේ අවුලන්න ගියනද වැටුනේ? නෑ බෝලේ අහරට ඉඳලා නෑ ඒක දෙන්නේ. ආ ආ ඊට පස්සේ මම රැටිලා කටෙන් ලේවිල්ලා හැම තිබ්බ දංගලා ගන්නවා ඊටත් ඊටත් අපි ළඟට එනකොට එයාගේ ගිය නැතුණා. ඊටත් වඩාගෙන ගියා එහෙම උදේ මුත් අස්නේ ප්‍රතියක් එයා කිව්වද මුකුත් එන්න අමාරුවක් රණ්ඩු වුණා මුකුත් එහෙම මුකුත් උනේත් නැහැ නෑ නේද? කෙසේ වෙතත් දරුවාගේ පියා සඳහන් කළේ ඔහුට කිසිදු රෝගයක් නොතිබූ බවයි. සිද්ධිය පිළිබඳ මාවතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් ඇති බවත් එය සාධාරණ බලාපොරොත්තුවක් බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ ජාතික යෝන් පෙරමුණු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික යෝන් පෙරමුණු කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ සිරිකුත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී. ඊට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ කාර්යබටලයේදී නිර්ණය වෙලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහතාව යෝජනා වෙලා තියෙනවා. ඊයේ කණ්ඩායම් රැස්වීමේ මේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම සඳහන් වුණා. නමුත් ඒක ඒකමතික තීරණයක් එහෙම නෙවෙයි. ඒක මූලික සාකච්ඡාවක් පමණයි. මම හිතන්නේ තව සාකච්ඡා වාර රාශියක් කරන්න වෙනවා. පක්ෂයේ අපේක්ෂකයා හොඳම අපේක්ෂකයා තෝරන්න. විශේෂයෙන්ම අපේ නායකතුමා, ඒ වගේම කරුජස්රේ මැතිතුමා හා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මම හැම වෙලේම කියන්නේ මේ තුනෙන් කොම්බිනේෂන් එකක්. ජනාධිපති හා අගමැති කොම්බිනේෂන් එක අපි රටට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒක ද්විත්වයක් හැටියට යන්නේ. අපි ජයසූරිය මහතා ඔබතුමාගේ මාමේදීපත් කරන තුබව වැඩි කැමැත්තක් දක්වනවානේ. එහෙම මට නෑ. එහෙම මට ඇත්ත වශයෙන්ම නෑ. මොකද මගේ දේශපාලනය ඇත්ත වශයෙන්ම වෙනස්. කරු ජයසූරිය මහතුමාගේ දේශපාලනය වෙනස්. ගෝඨාභය මහත්තයා අද ලංකාවට පැමිණි. මැතිවරණ සටන ආරම්භ වෙනවා. නමුත් මේ පැත්තේ තාම අපේක්ෂකෙක් නෑ මැතිවරණ සටන. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපිට වඩා ගැටලුව තියෙන ඒගොල්ලන්ට විශේෂයෙන් මේක පවුලේ අතර විශාල ගැටුමක් ඇති වෙලා තියෙනවා. අපිට දන්න ආරංචිය අනුව ගෝඨාභය මහත්තයා දැන් 11 වෙනිදා නම් කරනවා කියලා කිව්වටත් ඒකටත් අපිට සැකයක් තියෙනවා. 11 වෙනිදා නම් කරයිද නැද්ද කියලා. අපිට අගමැති අපේක්ෂකයෙක් ඉන්නවා. අපිට ජනාධිපති අපේක්ෂකයෙකුත් ඉන්නවා. ඒ කියන්නේ ඔබ කියන්නේ කවුරු ආවත් අගමැති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලාපොරොත්තුවක් තියෙන ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න. ඒක සාධාරණ බලාපොරොත්තුවක්. එතුමාද, කරුජයසූරිය මැතිතුමාද, සජිත් ප්‍රේමදාස මැතිතුමාද කියන එක අන්තිමටම අපි පාර්ලිමේන්තු කණ්ඩායමයි කෘත්‍යාධිකාරී මණ්ඩලය එකතු වෙලා තමයි ඒ තීරණය ගන්නෙ. මට අපේක්ෂකත්වේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා අනාගතේ අපේ කාවින්දලා හැම පොඩ්ඩක් වයසට ගියාට පස්සේ, අපේ නානායකකාර මහත්තයා හැම පොඩ්ඩක් වයසට ගියාට පස්සේ ඔවුන්ගේ සහයෝගයත් එක්ක මට අනාගත අපේක්ෂකත්වේ මට ලැබෙයි කියලා මම හිතනවා. හත ශ්‍රේණියේ භූගෝල විද්‍යා පෙළපොත් මුද්‍රණය කිරීමේදී සිදු ඇති බව කියන මහා පරිමාණ වංචාවක් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද අනාවරණය කළා. යද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
අපි අද ඉදිරිපත් කරන ටොප් 13 මේ වංචාව අපි ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ ඉන්න අධ්‍යාපන ඇමතිවරයා එමන් නැත්නම් අගමැතිතුමාගේ විශ්වාසවන්තම පුද්ගලයාට ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත්තු ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට 2016 දී පැමිණිලි කරනවා හත වසර භූගෝල විද්‍යාව පෙළපොත කෘතිම කඩදාසියෙන් නිර්මාණය කරලා ඒ ආයතන මේ සියල්ල ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා මේ පැමිණිල්ලට අනුව රටට අහිමි වෙලා තියෙන මුදල මිලියන 128ක් වෙන. ඒක දිගින් දිගටම කරන්න ආයතන හදාගෙන ඒ ආයතන සම්බන්ධීකරණය කරපු සියලු තොරතුරු අපි ළඟ තියෙනවා. අපිට පැහැදිලිව දැනෙනවා ආණ්ඩුව බරපතල මූල්‍ය අර්බුදයකට යන්නේ. ඊයේ වෙනකොට රජයේ සේවකයන්ට වැටුප් ගෙව්වා. සංස්ථා මණ්ඩල අධිකාරිවල වැඩි කරපු රුපියල් 2500 ආණ්ඩුවට ගෙවා ගන්න බැරුණා. ආණ්ඩුවට රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවා ගන්න බැහැ. ආණ්ඩුව විදුලි බිල් සියල්ල කපන්නේ කියලා කියනවා. ප්‍රාග්ධන වේදන් අඩු කරනවා. මේ සියල්ල පැහැදිලි වෙන කාර්යය තමයි ආණ්ඩුව බරපතල මූල්‍ය අර්බුදයකට මූණ දීලායි කියලා. මේක නිර්මාණය වෙන්න මූලිකම හේතුව තමයි මේ ආණ්ඩුව 2016 පෙබරවාරි මාසේ 28 වෙනිදා ආරම්භ කරපු මහ බැංකු මංකොල්ලේ. රජයේ සේවකයාගේ රුපියල් 2500 ගෙවා ගන්න බෑ. දෙපාර්තමේන්තුවට ආයතනවලට කියනවා ලයිට් ඕෆ් කරගෙන ඉන්න, AC ඕෆ් කරගෙන ඉන්න, ෆෑන් ඕෆ් කරගෙන ඉන්න, කොළවලින් ෆෑන් ගහගෙන ඉන්න සියලු ප්‍රාග්ධන වේදන් කපලා. ජනාධිපතිවරයා කතා කරලා කියනවා මම හොරකම් නවත්තනවා, මං අරග කර. හැබැයි දඩුවම් දෙන මිනිස්සු නැහැ. අපි අල්ලස් කොමිසමට පැමිණිලි දැන් 13ක් ඉදිරිපත් කරලා තියෙනවා. එක පුද්ගලයෙක්ව ගැන ලඩු ගන්න ප්‍රශ්න කරලා නැහැ. මේ ආණ්ඩුවට හොරකම ගැන කතා කරාම බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ තමයි. ක්‍රීඩා පොතක් වෙතයි අවධානය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි තවත් දක්ෂ ක්‍රීඩකයෙකු අදින් පසුව ශ්‍රී ලංකාවට අහිමි වෙනවා. යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂතම වේගපන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව අද නිල වශයෙන් නිවේදනය කළා. ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව අද පසුවරුවේ නිල වශයෙන් නිවේදනය කළා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනයේ හැදෑරු නුවන් කුලසේකර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 2003 වසරේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගනිමින් පිටියට පිවිසි කුලසේකර 2005 වසරේ ටෙස්ට් ක්‍රිකට් දිවියට පිවිසුණා. 2016 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ නුවන් කුලසේකර අද දින සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බවයි නිවේදනය කළේ. එක්දින පන්දු යවනන් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානයට පත් වූ ලොව හොඳම පන්දු යවන්නෙකු ලෙසද ඔහු සැලකෙනවා. නුවන් කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 184කදී කඩුලු 199ක් දවාගෙන ඇති අතර ටෙස්ට් තරඟ 21කදී කඩුලු 48ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා. ඊට අමතරව කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 තරඟ 58කදී කඩුලු 66ක් බිඳ හෙළීමට සමත් වූ ක්‍රීඩකෙක්. මේ අතර එළඹෙන 26 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගයේද මෙයයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන සහ තුන්වන එක්දින තරඟවල ප්‍රවේශ පත්‍රද සීමිත සංඛ්‍යාවක් පමණක් පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. එම ක්‍රීඩා පොතත් සමගින් අප සූදානම් වන්නේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්න යලිත් හමුවන්නේ අප හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.